ඔබ දන්නවා පසුගිය දිනේ සාකච්ඡාව නැරඹුවානම් අප ඔබට රැගෙන ආවා විශේෂයෙන්ම වර්තමානයේ පවතින වූ කොරෝනා වෛරසය පිළිබඳව මහඟු උපදෙස් රැසක්. එහිදී අප සඳහන් කළා විශේෂයෙන්ම ජාතියක් වශයෙන් එවැනි වූ වෛරස තත්ත්වයකදී එවැනි වූ වසංගත තත්ත්වයකදී අප නැගී සිටින්නේ අප මුහුණ දෙන්නේ ජාතියක් වශයෙන් අපට පවතින වූ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙහි ඇති ශක්තිමත් භාවය නිසා කියලා. අප සමගින් ගිය ඔබට පොරොන්දුවක් දෙමින් විශේෂයෙන්ම එවැනි වූ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් අපට ලබා ගැනීමට අප සතුව තිබූ ජාතික ආහාර රටාව හෙළ ආහාර රටාව පාරම්පරික සාම්ප්‍රදායික ජීවන රටාව පිළිබඳව අද දින ඔබ දැනුවත් කරන පොරොන්දුව තිබෙමි. ඉතින් එම පොරොන්දුව පරිදි අද දිනෙත් ඔබ දැනුවත් කිරීමට අප සමග එකතු වන්නේ රජයේ වෛද්‍යලිදාරි සංගමේ සභාපති සහ කොළඹ රිචුවේ ආරයාල අමාරුවහලෙහි ළමා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය වෛද්‍යතුමා. වෛද්‍යතුමනි සුබ දිනක් වේවා. වෛද්‍යතුමනි පසුගිය දිනෙහි අප විශේෂයෙන් මේ කොරෝනා වෛරසය පිළිබඳ සඳහන් කළා. ඉන් අනතුරුව අප පැමිණි අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට මම කැමති මුලින්ම ප්‍රශ්නිකම මේ ආරම්භ කරන්න. අපට ප්‍රතිශක්තිකරණ පද්ධතියෙහි කිසියම් දුර්වලතාවයක් ඇතිවීමට බලපාන්නේ අපේ ආහාර පද්ධතියමයි. මා දුටුව පසුගිය දිනවල සමාජ ජාලවල කොරෝනා වෛරසය පැතිරෙනවා කියනකොට බොහෝ දෙනා ආහාර එක්රැස් කරමින් සිටින ආකාරය. ඉතින් එහෙම ආහාර එක්රැස් කරන පිරිස් අප පරිභෝජන කළ යුතු ආහාරය කුමක්ද නොකළ යුතු ආහාරය කුමක්ද කියා දන්නවාද කියා ප්‍රශ්නයක් තිබෙනවා. අපි ආහාරයෙන් දැනීම පටන් ගමු. ඉතාමත්ම අපූර්ව තත්ත්වයක් අද ඇති වෙලා තියෙන්නේ. අපි දකිනවා දැන් මේ ලෝකේ දියුණුවයි කියලා කියන ලෝකේ මේ කොරෝනා වෛරසය කියන මේ පුංචි විසබීජයට කොච්චර මහන්සි වෙනවද කොච්චර දුක් වෙනවද කියලා. මේකින්ද තමයි අපි අපගේ සම්ප්‍රදායික එදා තිබ්බ ජීවන රටාවේ වටිනාකම තහවුරු කරන්නේ. එදා අපි විසබීජ වලට බය නැහැ. හේතුව අපි ප්‍රතිශක්තිකරණ පද්ධතිය ලෑස්ති ඕන විසබීජයකට මුණ දෙන්න. ඒක නිසා අපි බලන්න අවශ්‍යයි අපි එදා ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ශක්තිමත් භාවය පවත්වාගෙන ගියේ කොහොමද කියලා. ඒ ගැන හොයාගෙන යද්දී අපිට පේන දේ තමයි අපි තිබ්බ ආහාර රටාව ඉතාමත්ම වැදගත්. මෙතනිනුත් අපි දකිනවා අද බටහිර ලෝකයට අනුව ආහාර කාණ්ඩගත කිරීම කරනවා අපි කාණ්ඩ 6කට. ඒකේ පළවෙනි කාණ්ඩයට අයිති වෙන්නේ ධාන්‍ය සහ අල වර්ග කියන එක. මේ අල වර්ග කියන්නේ අර්ථපල් නෙමෙයි. ඒ අපේ තිබ්බ පාරම්පරික යෑම්ස් කියලා අපි හඳුන්වන අල වර්ග ටික. එතකොට අපි ඔබට ඇහුවා වාගේ දැන් මේ විසබීජයෙන් කොරෝනා වෛරසයෙන් බේරෙන්න මේ තියෙන රටේ කඩවල් වලට සහ මේ තියෙන ලොකු වෙළඳසල් වලට ගිහිල්ලා ආහාර අරගෙන ගිහිල්ලා ගෙවල් වල ගබඩා කරගෙන ඒව කාලා අපිට මේ වෛරසයෙන් ආරක්ෂා වෙන්න පුළුවන් කියලා කරන විශ්වාසයක් සහ චර්යා ධර්මයක් අපි මෙතන දකින්නේ. එතකොට අපි බලන්න අවශ්‍ය අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන ආහාරද මේ උස්සන් අපි යන්නේ කියලා. එතකොට අපි දකිනවා මේ ආහාර රටාවේ අපි ඒක නිසාම අධ්‍යයනය කරා අපේ එදා තිබ්බ ධාන්‍ය මූලිකව කියන්න අවශ්‍යයි අපි අද තුන් වේල බත් කනවා කියන එකත් ආඩම්බරයෙන් කතා කරන කාරණයක්. මොකද බත් නොයන දේවල් විශේෂයෙන් පාම් පිටි පිළිබඳ තියෙන ආහාර පරිභෝජනයට අපේ අය නැඹුරු වෙලා තියෙනවා. එතකොට තුන් වේල බත් කනවා කියන කට්ටිය දන්නවා එය නිරෝගිකම් පැත්තට බර ආහාර පද්ධතියක් කියලා, ආහාර ක්‍රමවේදයක් කියලා. නමුත් අපි පසුගිය තියෙන අතීත මූලාශ්‍ර අපි විග්‍රහ කරලා බැලුවොත් එහෙම අතීතයේ අපේ සිංහල මිනිස්සු ඒ විදිහට පරිභෝජනය කරනකොට තනි ධාන්‍යයක් පරිභෝජනය කරලා නැහැ. රොබර්ට් නොක්ස් පැහැදිලිවම කියනවා අපි ධාන්‍ය වර්ග විවිධත්වයකින් යුතුව පරිභෝජනය කරා කියලා. අපි දන්නවා අපිට සතියකට වේල් 21ක් ප්‍රධාන වශයෙන් තියෙනවා දවසකට 3 ගානේ. මේ වේල් 21ේ 21ම බත් කෑවේ නැහැ කියලා. එතකොට අපි දන්නවා අමු, තල, කුරක්කන්, මෙනේරි, කුදර මේ වගේ අපිට විවිධාකාර ධාන්‍ය රාශියක් අපේ පරිභෝජනයට තිබ්බා. දැන් සරල අත්දැකීමකින් ගත්තත් අපිට තේරෙනවා මේ එක එක ආහාරයේ විවිධාකාරයේ ගුණ පදාර්ථයන් තියෙනවා. එතකොට මේ විදිහට ආහාර විවිධත්වයකින් අපි ගන්නවා නම් අපිට එකකින් නොලැබිච්ච දෙයක් තව එකකින් අපිට හම්බෙනවා. එතකොට අපේ නිරෝගිකම පවත්වාගෙන යාමට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩ කරන්නේ මේ තියෙන අංග සියල්ලෙම එකතුවකින්. අපි ඒක අද දවසේ විද්‍යාවට අනුව අපි ආහාරවල කියනවා ප්‍රෝටීන් තියෙන්න ඕනේ, කාබෝහයිඩ්‍රේට් තියෙන්න ඕනේ, මේද තියෙන්න ඕනේ, විටමින් තියෙන්න ඕනේ, ඛනිජ ලවණ තියෙන්න ඕනේ. ඛනිජ ලවණ වර්ණ කීපයක් තියෙනවා. ඒ වගේ විටමින් වර්ග A B C D කියලා ඒවත් ඊට පස්සේ B1 B2 ඒ විදිහට වර්ග ගොඩක් තියෙනවා. කියන්නේ අපිට මේ කියන පදාර්ථ ගොඩක් අපිට අඩංගු වේතු. එතකොට අපිට දකින්න හම්බෙනවා එක ආහාරයක් විතරක් අපි ගත්තොත් එක ධාන්‍ය జాතියක් විතරක් හාල් විතරක් අපි කෑවොත් මේ හාල්වල මේ තියෙන පදාර්ථයන් සීමා සහිත රාමුවකට අපි කොටු වෙනවා. ඒතර අතීතයේ අපි ආහාර ගන්නෙද්දී විශේෂයෙන්ම රජතුමා පවා තුන් වේල බත් කෑවේ නැහැ. විවිධ මේ කියන විවිධත්වයෙන් යුතුව ධාන්‍ය පරිහරණයක් දකිනවා. ඒතර පළවෙනි මූල ධර්මය තමයි
අපි අවශ්‍යයි කියලා හිතනවා නම් අපේ නිරෝගීකම රැකගන්න විශේෂයෙන්ම කොරෝනා වැනි වෛරස් වලින් බේරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳ තත්ත්වයකට තහවුරු කරගෙන මේ විස බීජ වලට හොඳට මුණ දෙන්න මේ තියෙන ආහාර විවිධත්වයට නැවත අපි ආ යුතුයි. එතකොට මේ ආහාර විවිධත්වයට යන එකේ අපි ඒ එකින් එකට ධාන්‍ය වර්ග වල ගුණ ඉදිරියේදී කතා කරමු. නමුත් මෙතනදී අපි හිතමු මේ අපි කන්නේ බත්මයි නැත්නම් අපි හාල් වර්ග පරිභෝජනය කරනවා නම් අද අපිට මේ සඳහා තියෙන මූලික ප්‍රවේශ දෙකක්. එකක් තමයි අපි කඩේ ගිහිල්ලා ගන්න හාල් වල ඒකට අඩන්තේට්ටම් කරලා ඒකට සමහර රසායනයන් එකතු කරලා ඒකට සමහර පාටවලුත් එකතු කරනවානේ. ඒ වගේ වෙන අඩන්තේට්ටම් ගැන නේ මම කියන්නේ මූලික එහෙම නොවිච්ච හාල් අපි ගත්තත් අපි දක්වනවා ජාන විකෘති කළ නැත්නම් ජෙනටිකලි මොඩිෆයිඩ් කරපු හාල් වර්ග තියෙනවා සහ වැඩි දියුණු කරපු හාල් වර්ග තියෙනවා. ඊට අමතරව අපි අතීතයේ මේ විදිහේ තාක්ෂණයක් තිබ්බේ නැහැනේ ජාන විකෘති කරන්න හරි වැඩි දියුණු කරන්න හරි. එහෙම නොකරපු හාල් වර්ග අපි හඳුන්වනවා පාරම්පරික සහල් වර්ග කියලා. මෙතනදී අපි අතීතයේ එතකොට පරිභෝජනය කරේ මේ තියෙන පාරම්පරික සහල් වර්ග. අපි ඒක නිසා මේ පාරම්පරික හාල් වර්ග වලින් අපේ නිරෝගීකම තහවුරු කරන්නට කොච්චර ප්‍රයෝජනයක් කරන්නට ඇද්ද කියන එක හොයාගෙන ගියා. මේ හොයාගෙන යනකොට තමයි අපි දැක්කේ අපිට පොතක් හම්බෙනවා අපේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයෙන් නිර්මාණය කරපු පොතක්. ඒ අය ඒ අයගේ තියෙන තාක්ෂණයේ අද දවසේ තියෙන තාක්ෂණය පාවිච්චි කරලා ඒ අය විග්‍රහ කරලා බලනවා නැත්නම් විශ්ලේෂණය කරලා බලනවා අපේ පාරම්පරික හාල් වර්ග 25ක් පිළිබඳ ඒ කොතරම් ගුණද කියලා. මම මේකෙදි මතක් කළ යුතුමයි විශේෂයෙන්ම ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහතා ප්‍රධාන වෙලා තමයි මේ තියෙන හාල් වර්ග 25 අධ්‍යයනයට ලක් කරලා තියෙන්නේ. මේක අද දවසේ අපි බටහිර වෛද්‍යවරු හැටියට අපි අපූර්වට කතා කරනවා යම් කිසි කෙනෙක් නිරෝගීව ඉන්න ඕනේ නම් අර මං ඉස්සෙල්ලා කිව්ව ආහාර කාණ්ඩ පහ තිබිය යුතුයි කියලා. ඒක නිසා මේ අයත් බටහිර විදිහට විශ්ලේෂණයකට බැස්ස නිසා මේ අය මේකේ අධ්‍යයනයට ලක් කරනවා ඒ තියෙන ආහාරවල මේ විශේෂයෙන්ම අධ්‍යයනයට ලක් කරලා තියෙනවා පාරම්පරික හාල් වෙන බට පොළල් බෙහෙත් හිණටි දහනල දේවදාරි දික්වි ගොඩවි ගෝනබාරු හේරත් බණ්ඩා කහටවි බාලවි කළුහිණටි පච්ච පෙරුමාල් කුරුළු තුඩ මේ වගේ මේ සියලු මසුරන් සුවඳැල් රතැල් රත්ති රතුහීනටි සුදුහීනටි සූදුරු සම්බ මේ වගේ පාරම්පරික හාල් වර්ග 25ක් අධ්‍යයනය කරලා තියෙනවා. ඒකෙදි පේන දේ තමයි වැඩිපුරම කියන්න අවශ්‍ය අපි බොහෝ අය හිතනවා ප්‍රෝටීන් කියන එක අපේ ආහාරයට අත්‍යවශ්‍යයි කියලා. එතකොට අපි මෙතනදී සංසන්දනයක් කරලා බැලුවොත් එහෙම මේ තියෙන පාරම්පරික සහල් සියල්ලෙම ප්‍රෝටීන් ප්‍රමාණය මේ වැඩි දියුණු කරපු සහල් වල වාගේ දෙගුණයක් ඉක්මවලා තියෙනවා. දැන් සාමාන්‍ය මේ වැඩි දියුණු නොකරපු හාල් වැඩි දියුණු කරපු හාල් වල තියෙන්නේ සාමාන්‍ය 4ත් 6ත් ප්‍රමාණික ප්‍රෝටීන් ප්‍රමාණයක් ග්‍රෑම් 100ක. මේකේ තියෙනවා සාමාන්‍යයෙන් 11 12 13 වාගේ. එතකොට අපිට පේනවා එදා දවසේ රොබර්ට් නොක්ස් කියනා වාගේ මේ රටේ මිනිස්සු මත්මාළු පරිභෝජනේ එතරම් නොකරට අපේ රටේ මේ ප්‍රෝටීන් කැලරි මැල් න්‍යූට්‍රිෂන් එකක්. එහෙම නැත්නම් ප්‍රෝටීන් කැලරි මේ පෝෂණ උනතාවයක් ගැන සඳහනක් නැහැ. ඉතින් ඒක හේතුවක් වෙන්න ඇති අපි කපු හාල් වලම අපි බත් කියලා කනකොට අපි හිතන්නේ ඒක කාබෝහයිඩ්‍රේට් කියන පදාර්ථය විතරයි තියෙන්නේ කියලා. ඒකේ ප්‍රෝටීන් ග්‍රෑම් 12ක් අපිට ලබා දෙනවා නම් අපි මස් මාළු නොකන කෙනෙකුට නම් මෙතනින් අපිට ඒකට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ශාකමය ප්‍රෝටීන් පදාර්ථයක් එකතු වෙනවා කියන්නේ අපි දන්නවා සාමාන්‍ය සත්වමය ප්‍රෝටීන් වලට සමහරවිට ඇලර්ජීස් නැත්නම් අසාත්මිකතා එන්න පුළුවන්. නමුත් ශාකමය ප්‍රෝටීන් පදාර්ථ වලට අසාත්මිකතා සඳහන් වෙන්නෙම නැති තරම්. ඒක නිසා අසාත්මිකතා හන්ද සම්බන්ධ තියෙන ලෙඩ රෝග වර්ග තියෙනවනේ අපි දන්නවනේ. හිඹිරිස්සාවත් එක අසාත්මිකතාවයක් වෙනවා. හතිය කියලා අපි හඳුන නැත්නම් අපි මේ බ්‍රොන්කියල් ඇස්මා ඒ වගේ රෝගත් එදා දවසේ අඩුවෙන් තියෙන්න මේක පාදක වෙන්න ඇති කියලා. ඒතර ප්‍රෝටීන් ප්‍රමාණයෙන් පැහැදිලිවම පේනවා ප්‍රෝටීන් අපි ඉතාමත්ම ඉහළ තලයක ඉන්නවායි කියලා. ඒ වගේම තමයි මේකේන කාබෝහයිඩ්‍රේට් කෙනෙක් කොහොමදත් මේක වැඩි බව අපි දන්නවා. ඒ වගේම තමයි මේකේ මේ දෙයත් අවශ්‍ය යම් කිසි ඒ ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ කාබෝහයිඩ්‍රේට් කියන එක බොහෝ අය විශ්වාස කරනවා කාබෝහයිඩ්‍රේට් කියන වර්ගය අපි බෙදලා ගත්තාම ඒක සීනි කාණ්ඩ වලට කඩනවනේ. ඒ සීනි වල එකතු වෙලා එකතු වෙලානේ මේ කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙන්නේ. එතකොට අපි කෙනෙක් ආහාරයට ගන්නකොට කෑමක් ඒ ආහාරයේ තියෙන සීනි ටික මේ බඩවැලේදී ඒක මේ අපේ මාර්ගය ජීර්ණ පද්ධති මාර්ගයද්දී බිදිලා පුංචි සීනි වලට කැඩෙනවා. ග්ලූකෝස් ගැලැක්ටෝස් ඒවට කැඩෙනවා. කැඩුනට පස්සේ මේක අපිට පුළුවන් වෙනවා රුධිර ධාරා පද්ධතියෙන් රුධිර පද්ධතියට අවශෝෂණය. අවශෝෂණය කළා ඒ ටික ඇඟ හරහා බෙදා හරිනවා.
දැන් මොකද වෙන්නේ කාලා ටිකක් වෙලා යනකොට මේක අවශෝෂණය වුණාට පස්සේ සීනි ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වෙනවා ඒ වැඩි වෙච්චාම මොකද වෙන්නේ අපේ එක සීමාවක් ඉක්මවාගේ සීනි වැඩි වෙච්ච ගමන්ම අපේ පද්ධතියක් තියෙනවා අපි දන්නවා හැමෝම දන්නේ ඉන්සියුලින් කියන පද්ධතිය ඉන්සියුලින් හෝමෝන් එක ඇවිල්ලා ඒවා ටික ගිහිල්ලා පැතිවල තැම්පත් වෙනවා මොකද මේ ඒ රුධිර පද්ධතියේ සීනි ප්‍රමාණය ගොඩක් වැඩි වුණොත් අපි දන්නවා උකුගතියක් වෙනවා උකුගතියක් වුණොත් මේ රුධිර පද්ධතිය චූටි නාල මේවා අවහිර වෙනවා බ්ලොක් වෙනවා කියලා අපි කියනවා එහෙම වුණොත් විවිධ ලෙඩ රෝග වෙනවා ඒතර ඒක වළක්ව ගන්න මොකද කරන්නේ ඇඟෙම්ම ක්‍රමවේදයක් තියෙනවා ඉන්සියුලින් වල සීනි පාලනය කරලා ආයෙත් සැරයක් අපි කෑම වේල් දෙකක් අතරදී පැය හයක් යනකොට ඒ සීනි ටික අඩු වේගෙන යනකොට අපේ නිකුත් කරනවා එතකොට අපේ ඇඟට සීනි අර වේල් දෙකක් අතර කාපු ගාමම ගොඩාක් ආවොත් ඒක පද්ධතිය පාලනය කරන්න ඉන්සියුලින් ගොඩාක් නිකුත් වෙන්න අවශ්‍යයි දැන් ඒක නිසා දැන් මෙතන තියෙන ක්‍රමවේද තමයි අපි ඒකට හඳුන්වනවා ගොඩාක් සීනි එන එකට ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක ගොඩාක් වැඩි කියලා. ඒ කියන්නේ සීනි ගොඩක්. ඒකට කියන්නේ ග්ලයිසීමික් කියලා. එතකොට අපිට සීනි ගොඩක් කෙන එක නැතුව අර පැය 6 30 ම චුට්ට 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 ඇතුල් කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක අඩුයි කියලා. දැන් මේ පරණ පාරම්පරික ආහාර රටාවේ ඒ තියෙන කාබෝහයිඩ්‍රේට් නැත්නම් සීනි පදාර්ථයන් තියෙන්නේ තන්තුත් එක්ක සහ ඒක පද්ධතිය අපි කෑවට කාපු ගමම්ම සීනි ගොඩාක් රුධිරෙට නිකුත් වෙන්නේ. අර පැය 6 30ෙම සීනි ටික 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 තමයි නිකුත් කරන්නේ. වෙයිත් මෙන් අපේ කතා කරමින් සිටියා මේ පාරම්පරික සහල් වල ඇති වැදගත්කම. එහිදී ඔබ සඳහන් කළ අනෙක් කරුණ තමයි මෙහි ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් කියන මේ දියවැඩියා ජනන ගුණය අඩු තත්යක පවතින පාරම්පරික සහල් වල තිබෙනව ගුණාංගය. දැන් එයත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට විශේෂයෙන්ම ප්‍රයෝගී වෙනවා. අපි ඒ පිළිබඳවත් කිසියම් හැඳින්වීමක් කරමු. දැන් මේ කොරෝනා වැනි වෛරස් වල අවදානම් කාණ්ඩයට දාලා තියෙන දියවැඩියාව පිළිකා වැනි රෝග තියෙන අය ඉතින් එතනින්ම තේරෙනවා අපිට දියවැඩියාව තියෙනවා නම් අපි ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රශස්ත හැටියට වැඩ කරන්න බැරි බව. එහෙනම් අපිට දියවැඩියාව හැදිලා නැත්තම් හොඳයි. ඒතර අපි අතීතයේ දකිනවා මේ ආහාර මේ විශේෂයෙන්ම පාරම්පරික අපේ ආවේනික ආහාර රටා පරිභෝජනය කරපු කට්ටියට දියවැඩියාව අඩුවෙන්ම හැදුනේ. දැන් මේක මම පොඩි විදිහකට මෙහෙම පැහැදිලි කරන්න. දැන් ඔබ වචනයක් පාවිච්චි කරා මේ ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් කියන වචනේ. මොකද්ද මේ ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් කියන්නේ? අපි දන්නවා අපි ආහාර වේල් දෙකක් අපි අරගත්තාම අපි සාමාන්‍යයෙන් දවල් 12ට කෑවනම් හවස 6ට 7ට පස්සේ තමයි කන්ද පෑ 6ක විතර කාලයක් තියෙනවා. ඒතර අපි කාපු කෑම ටික දිරවන්න පෑයක් එකමාරක් දෙකක් විතර යනවා. දිරෙව්වට පස්සේ මේ ටික අවශෝෂණය කරන්න පටන් ගන්නවා. ඒතර අපි මේ පාරම්පරික හාල් මේ ධාන්‍ය යටතේ කතා කරන ධාන්‍ය වල තියෙන ප්‍රධාන අංගයක් තමයි මේ කාබෝහයිඩ්‍රේට් වර්ග. කාබෝහයිඩ්‍රේට් වර්ග ජීර්ණය වෙනකොට සීනි බවට පත් වෙනවා. ඒතර සීනි තමයි ඇඟට උරා ගන්න. ඒතර මේ සීනි ගොඩාක් අපි හිතමු ග්ලූකෝස් හැටියට අපි අර කටට අරන් කන්නේ. ඒ කාපුවාම සීනි ගොඩාක් වැඩි වෙනවානේ. ඇඟේ එක සැරේම මොකද ඔක්කොම ටික එක සැරේම උරා ගන්නවා. උරාගෙන දැන් අපි හිතමුකෝ දවල් 12ට කෑවනම් හවස 2 විතරට අර ඒ කාපු ගමම්ම සීනි ඔක්කොම උඩට යනවා ඊට පස්සේ සීනි ඉගෙන ගන්නවා සීනි නැති වෙන්න හේතුව තමයි අපේ සීනි රුධිරයට ගොඩක් ආවම රුධිරනාල පුංචි රුධිරනාල උකු විදිහක් තත්වයකට පත් වෙනවනේ මේ සීනි නිසා ඒතර ඒවා අවහිර වෙන්න පුළුවන් ඒක නිසා අපේ පද්ධතිය සිරුර මොකද කරන්නේ ඉන්සියුලින් කියන හෝමෝන් එක නිකුත් කරලා මේ සීනි ටික ඉක්මනට රුධිර ධාරාවෙන් අයින් කරලා වෙන තැන්වල තැම්පත් කරනවා ඊට පස්සේ සීනි ටික අවශෝෂණය නොකරන වෙලාවක් තියෙනවනේ ඒ කියන්නේ දැන් අර කෑම කෑවට පස්සේ පැය 4ක් 5ක් විතර ගියාට පස්සේ ඒ වෙලාවේදී අර සීනි ටික නිකුත් කරන ග්ලූකගන් කියන හෝමෝනය වැඩි කරනවා එතකොට අපි දකිනවා අපිට යම්කිසි ආහාරයක් තිබ්බා නම් දවල් 12 ඉඳලා හවස 6 7 වෙනකම්ම සීනි බඩවැලෙන්න ටික 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 නිකුත් කරනවා නම් එතකොට අපි ලොකු පීඩනයකට පත් වෙන්නේ නැහැ සීනි ගොඩාක් උඩ ගිහිල්ලා පල්ලෙහාට දාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ අඩු සීනි ප්‍රමාණයක් මේ පෑ 6 30ෙම පවතනවා අන්න ඒ විදිහට සීනි ටික ටික නිකුත් කරන ආහාරයකට අපි කියනවා ලෝ ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එහෙම නැත්නම් ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක අඩුයි කියලා. ඒතර ඔබටම තේරෙනවා ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක අඩු ආහාරයක් අපි පරිභෝජනය කළොත් එහෙම ඒ ආහාරයෙන් අපිට තර්ජනයක් මතු කරන්නේ නැහැ අපේ ඉන්සියුලින් පද්ධතියට ගොඩක් ඉන්සියුලින් නිකුත් කරලා අපේ සිරුරේ අර රුධිර ධාරාව අභියෝගයකට ලක් කරන්නේ නැහැ. අන්න එතකොට ඒක නිසා ලෝකයේ පිළිගත් මතය තමයි ලෝ ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් ආහාර තමයි ගන්න ඕනේ. එතකොට මෙතන පැහැදිලිවම පෙනෙන දේ තමයි මේ තියෙන පාරම්පරික ආහාර ලෝ ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එකක් නැත්තම් සීනි ඇඟට නිකුත් කිරීම පාලනයකින් යුතුවම. එතකොට ඉබේම ඒක පාලනයක් සිද්ධ කරන ඉන්සියුලින් නැතත් අපිට පාලනයක් වෙනවා. එතනදී අපිට දියවැඩියාව හැදෙන්න තියෙන හැකියාව
මේ කියන ලෝ ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් නිසා අර දියවැඩියාව පාලනය කරන්න තියෙන පද්ධති අභියෝගයට ලක් කරන්න නැති නිසා අඩුයි. එතකොට මේ ආහාරය ගැනීම නිසා දියවැඩියාව අඩු වෙනවා නම් අපි ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙනවා නම් අපිට පුළුවන් වෙනවා මේ කොරෝනා වැනි වෛරස් වලට පැහැදිලි මුණ දෙන්න. එතනදි මම කියන්න අවශ්‍ය කියන්නේ පාරම්පරික හාල් වල මේ අද දවසට අද තියෙන අභියෝග වලට නිරෝගීව මුණ දෙන්නට අපිට හැකියාවක් තියෙනවා කියන එක. මුලින්ම සාකච්ඡාව ආරම්භයේදී සඳහන් කළ පරිදිම අපට අවශ්‍ය වෙනවා ඊට අමතරව ප්‍රෝටීන් වලට සහ කාබෝහයිඩ්‍රේට් වලට අතිරේකව ඛනිජ ලවණ, විටමින් වර්ග සහ තවත් පෝෂක පදාර්ථ කීපයක් ශරීරයේ යහපැවැත්ම සඳහා. ඔබතුමා සඳහන් කළා මුලින්ම මේ පාරම්පරික සහල වල අඩංගු වන විටමින් පිළිබඳවත්. අප ඒ පිළිබඳවත් කිසියම් සඳහන් කිරීමක් කරමු. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් විටමින් තියෙන ප්‍රමාණයන් ගැන සඳහන් කරනවා නම් මම B විටමිනේ ගන්නම්කෝ. කිරියෙත් එක්ක සංසන්දනය කියලා තියෙනවා විද්‍යාතාක්ෂණ අමාත්‍යාංශය ITI කියන මේ පරීක්ෂණාගාරය මේක ලෝක සම්මත පරීක්ෂණකම පාවිච්චි කළා. B1 කියන විටමින් එක 13 ගුණයක් කිරිවලට සාපේක්ෂව මේ පාරම්පරික හාල් වල ඉන් හදපු කැඳවල වැඩි. එයා සංසන්දනය කියලා තියෙන කැඳ වීදුරුවකුයි මේ කිරි වීදුරුවකුයි සමාන. 13 ගුණයක් වැඩි. B2 කියන එක 9 ගුණයක් වැඩි. B3 කියන විටමිනේ 70 ගුණයක් වැඩි. B12 කියන විටමිනය පාරම්පරික හාල් නිෂ්පාදනය කරනකොට වසවිස ගහන්නේ නැහැ. වසවිස ගහන්නේ නැති නිසා එහි ශුද්‍ර පෝෂක දැන් ශුද්‍ර ජීවීන් ටිකත් මේකට එන නිසා B12 එක අපි විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තා තියෙන්නේ ශාකමය ආහාරවල නෙමෙයි සත්වමය ආහාරවල විතරයි. නමුත් සත්වමය ආහාරවල තිබිය යුතු දෙත් වැඩිපුරම තියෙන්නේ මේ ආහාරේ. ඒ වගේම තමයි විටමින් A, විටමින් E යකඩ 14 ගුණයක් තියෙනවා. කැල්සියම් වැඩි. ඊළඟ අපි දන්නවා මේ දවස්වල මේ ෆැටි ලිව නැත්නම් අක්මාවේ තෙල් තැම්පත් වීම කියලා රෝගයක් ගැන කතා කරනවා. ඒකට ප්‍රධාන වශයෙන් බලපාන මැංගනීස් කියන මේ කියන ලවණය 211 ගුණයක් වැඩි. ඉතින් එතනින්ම පේනවා අපි නිරෝගිමත් ජීවිතයකට උරුමකම් කිව්වේ අපිට කිසිම විටමින් ඌනතාවයක් ගැන සඳහනක් නැත්තේ, කිසිම ඛනිජ ලවණ ඌනතාවයක් ගැන අතීතයේ සඳහනක් නැත්තේ. පැහැදිලිවම මේ තියෙන පාරම්පරික සහල් පරිභෝජන නිසා අපිට ලැබෙච්ච ඒ වාසිය. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ කොරෝනා වලින් බේරීමට ආහාර හොයා යන කට්ටිය පාරම්පරික සහල් සොයා යන්න. ඒක අපිට ලොකු ආරක්ෂාවක් සැලසෙනවා. ඒ අපි ගත්තේ අද දවසේ තියෙන බටහිර මූලධර්ම වල ප්‍රෝටීන්, ඛනිජ ලවණ, විටමින, මේද සහ ලිපිඩ කියන අංග පහ ගැන සඳහන් කළා. මේකේ අධ්‍යයනයට ලක් කළ තියෙන ඊට එහා කරුණු. ඒ තමයි අපි අද කතා කරන තන්තු ප්‍රමාණය. ආහාරයේ තන්තු ප්‍රමාණය ඉතාමත් වැදගත්. ඒක පෝෂක පදාර්ථකයක් හැටියට සලකන්න කියන தത്വෙටම ඒක දිනලා තියෙනවා. ඉතින් මේ පෝෂක පදාර්ථක තිබිදු තන්තු ප්‍රමාණය ප්‍රශස්තවම තියෙන ආහාරයක් හැටියට පාරම්පරික හාල් සලකන්නට පුළුවන්. අපිට නිර්දේශිත මේ තන්තු ප්‍රමාණය ඉතා හොඳින් තියෙන ආහාරයක් හැටියට මේක සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි පිළිකානාශක ගුණය. අද පිළිකානාශක ගුණය කතා කරනවා ප්‍රතිඔක්සිකාරක ගුණය කියලා. ඒ කියන්නේ ආහාරයක අර ඔක්සිජන් අණු ගැටිලා ගිහිල්ලා කැඩලා එන ඒ වාගෙන් හානියක් සිද්ධ වුණොත් සෛල විකෘති වෙලා සෛල වලින් පිළිකාකාරක සෛල හැදෙන්න පුළුවන්. ඒක වැළැක්වීමේ ගුණ ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා මේ පාරම්පරික හාල්ව. විශේෂයෙන් කැඳ නිර්මාණය කරාට පස්සේ ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතාමත් මිහල මට්ටමකට ගමන් කරනවා. ඒක නිසා දැන් අපි අද දකිනවා පිළිකා රෝහලේ ප්‍රකාශයක් ළඟදි කරා දවසකට 78 දිනක් පිළිකා රෝහලේ පිළිකාවලින් ලියාපදිංචිනවා කියලා. මෙහෙම තත්ත්වයක් ලංකාවේ තිබෙන්නේ නැහැ අතීතේ. ඒ පැහැදිලිවම අපි ආහාර රටාවේ මේ ප්‍රතිඔක්සිකාරක ගුණය කියන එක අමතක කරලා තියෙනවා. අද දවසේ තියෙන මේ ජාන විකෘති කරපු ආහාරයේ නැති අපේ පාරම්පරික සහල් වල මේ තියෙන පැහැදිලිවම ප්‍රතිඔක්සිකාරක ගුණය අපි සැලකිය යුතුයි. ඒ වගේම තමයි දරුවෙකුට මේ බඩේ ලියනකොට අම්මලාට දෙනවා පැකට් ජාතියක්. දැන් මේ ප්‍රෝබයොටික්ස් කියලා දැකලා ඇති පැකට් ජාතියක්. ඒ කියන්නේ විස බීජ ටිකක්. ඒ කියන්නේ හිතකර විස බීජ ටිකක්. හිතකර විස බීජ ටිකක් අපි සැචේ එකක නැත්තම් පැකට් එකක කෙනා ඒක දාලා දොඩම් එකක හරි දෙහි එකක හරි ඒ පානය කරන්න කියනවා. ඒ පානය කරපුවාම ඒ හිතකර විස බීජ ගිලා හිතකර විස බීජ තල්ලු කරනවා. දැන් පැහැදිලිව මේ අය හොයාගෙන තියෙනවා මෙන්න මේ කියන හිතකර විස බීජ මේ පාරම්පරික සහල් සමග ඉතාමත්ම ළඟින් ගැවසෙන. ඒක හේතුවක් තමයි ඒ අය වසවිස පාවිච්චි කරන්නේ නැති නිසා. අපි අර වසවිස වලින් කරන විනාශේ වීඩිසයිඩ්ස්, පෙස්ටිසයිඩ්ස් කියන අනිත් ශුද්‍ර ජීවීන් මරන්නේ නැතුව අපි ආහාර සංස්කෘතියකට උරුමකම් කියපු නිසා මේ පාරම්පරික හාල් වල ඒ කොටසුත් වැඩි. එතකොට ඔබට තේරෙනවා සියලු අංග වලින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආරක්ෂා කිරීමට
ඉස්සල ඉහළම වටිනාකමක් තියෙනවා මේ පාරම්පරික සහල්වල. ඒක නිසායි වෛද්‍ය සංගමයක් හැටියටත් වෛද්‍යවරු හැටියටත් බටහිර වෛද්‍යවරු හැටියටත් මේ තියෙන විද්‍යාත්මක දත්ත අපි පැහැදිලිව විද්‍යා තාක්ෂණ මාත්‍රේ වාර්තාවලින් දකින නිසායි අපි මහජනතාවගෙන් ඉල්ලන්නේ වසවිසෙන්තර පාරම්පරික මේ සහල් වර්ගවල නැවත යෙදෙන්න කියලා. ඒ ආහාරයේ යෙදීම නිසා අපේ ප්‍රතිශක්ති කරන පද්ධතියත් අපි මේ බෝනවන රෝග කියන පිළිකා දියවැඩියා වැනි රෝගවලුත් ආරක්ෂාවත් කොරෝනා නෙමේ මොන වෛරසයාවත් අපි ඒ සඳහා මූණ දෙක ප්‍රතිශක්ති කරන පද්ධතියෙන් තියෙන ජනතාවක් පරපුරක් මේ රටේ ඇතිකර හැකියි කියන එකත් මේ පාරම්පරික ආහාර පරිභෝජනයේ නැත්තම් මේ තින පාරම්පරික සහල් පරිභෝජනයට යොමුවීමෙන් අත්කරගත හැකියි කියන පණිවුඩය තමයි මේ අපි විද්‍යාත්මකව පළ කරමින් පවතින්නේ. ඔබ තමන්ගේ කුඹුරෙහි කිසියම් වගාවක් කරනවා නම් මේ සඳහා පාරම්පරික සහල් සඳහා යොමුවන්න. ඔබ වෙළඳසල්ට ගොස් සහල් මිලදී ගන්න අවස්ථාවේදී පුළුවන් තරම් ඔබට එවැනි සහල් සපයාගත හැකි ස්ථාන කරා යොමු වී එවැනි සහලක් සඳහා ඔබගේ මුදල යොදවන්න, ඔබ නිවැරදි පෝෂක පදාර්ථ වටිනාකම අවබෝධ කරගෙන ඔබගේ සෞඛ්‍ය අවධානම අභියෝගයට ලක් නොකර මෙවැනි පාරම්පරික සහල් තුලින් නිරෝගීමත් ජාතියක් ගොඩනැගීමට ප්‍රතිජාතිය කරන ඉහළ ජාතියක් ගොඩනැගීමට දායක වන්නේ කියන පණිවිඩය අප වෛද්‍ය සාකච්ඡාව තුලින් ලබා දෙනවා. අත දිනත් ඔබ දැනුවත් කිරීමට අප සමග එකතු වූයේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති සහ කොළඹ රජයේ ආරයාල අමාරුවාලේ ළමා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය වෛද්‍යතුමා. ඔයතුමාට මෙහෙම ස්තුතියි ඔබ දැනුවත් කිරීම සම්බන්ධයෙන්. තවත් දිනකදී මෙවැනි වැඩසටහනකින් හමු වුණත් එක් අද දිනේ සමගින යන්න ඔබට නිරෝගීමත් දිනයක් වේවා.